විදුදැන් ඇවිල්ලා ඉන්නේ බයිකගේ ටයරක මාරු කරන්න ද ටයර් ටීම් එකට. ටයර් ටීම් එක තියෙන්නේ හරියටම කියනවනම් කොහොවල හන්දියේ ඉඳලා දෙහිවල පැත්තට යනකොට මීටර 400ක් යනකොට වම් අත පැත්තේ තමයි ද ටයර් ටීම් තියෙන්නේ. සුහදශීලී කඩිනම් සේවාවක් තියෙන්නේ. ඉතින් ඒ නිසා තමයි විදු නිතරම මෙතනට එන්නේ ටයර් එකක් මාරු කරනවා නම්. අපි දැන් බලමු මේ ටයර් එකක තියෙන සලකුණු වලින් මොනවද කියවෙන්නේ සහ ටයර් එකේ ටයර් එකක් ගෙවෙන්නේ කොයි මට්ටමට ආවහමද අපි අලුතෙන් ටයර් එකක් දාන්න ඕනේ කොයි තැනට ආවහමද කියන කාරණේ ගැන දැනගමු. තිරොන් ප්‍රනාන්දු මහත්තයා ඉන්නවා. එතුමා තමයි අපිට මේ ගැන සම්පූර්ණයෙන් විස්තර කියලා දෙන්නේ. කෙන්ඩායි ටයර් එකක් තමයි තියාගෙන තියෙන්නේ. අපි මේ විස්තර කියලා දෙන්න. හැබැයි මේ හැම ටයර් එකකම ඔයාලට මේ සලකුණු ටික දැක ගැනීමේ හැකියාව තියෙනවා. කෙන්ඩායි කියන්නේ තායිවාන් ටයර් එකක් නේ? තායිවාන්. තායිවාන් එකයි චයිනා දෙකම තියෙනවා. දෙකම තියෙනවා. රයිට්. මේක මොටර් සයිකල් ටයර් එකක්. ටියුබ්ලස් ටයර් එකක්. මේ තියෙන ටයර් සයිස් එක 140යි 70යි 17 කියන්නේ රිම් සයිස් ඉන්චස් එක. ඒ කියන්නේ මෙතන මෙතන තියෙන අඟල් ගාන. ඒක තමයි 17 කියන්නේ. 17 කියන්නේ. මේ තියෙන ටයර් එකේ H2H මේ මෙතන මෙතන තියෙන විත් එක. ඒකෙන් 170ක තමයි මේ height එක කියන්නේ. ආ ඒ කියන්නේ 140 කියන එකෙන් 170ක් කියන එක තමයි මේ දෙකෙන් height එක තියෙන්නේ. එතකොට ඊට අමතරව මේම ටයර් එකේ ගහලා තියෙනවා උසුලාගත හැකි බර සහ අවශ්‍ය උලම් ප්‍රමාණය. ඊට අමතරව මේකේ තියෙනවා මේ ධාවනය කළ හැකි මේ පැති පැති එම රොටේෂන් කියලා ගහලා තියෙනවා. ඉන්සයිඩ් අවුට්සයිඩ් කියලා ගන්න බයික් වල ඉන්නේ ගොඩක් දුර රොටේෂන් කියලා ඉන්නේ. ඒ කියන්නේ කැරගෙන අත මේක ප්‍රතිවිරුද්ධ අතට දැම්මොත් ටයර් එක ඉක්මනින් ගෙවීමක් සහ බ්‍රේක් ඇති less ආයමක් සිදු වෙන්න පුළුවන්. ඊට අමතරව මේක ටයර් එකක් ගෙවුනාම ටයර් එකක් කොයි අවස්ථාවද මාරු කරගන්න කියන අවස්ථාවට එළ ටයර් ඉන්ඩිකේටර් එකක් එවලා තියෙනවා. මේ කියන්නේ මේක ඕනෙම ලෝකේ ඕනෙම ටයර් එකක තියෙන ලෝකේ ඕනෙම ටයර් එක මේක තියෙන්න ඕනි. ඒක මේක මෙතන ඉතාලියක් ගහලා ඊට කෙලින් ඇඟිල්ල අරගෙන ගියාම මේක ඇතුලේ තියෙන පොඩි ගැප් එකක්. පුදුමාට පේනවා මේ ඇතුලේ ගැප් එකක් තියෙනවා මේ තියෙන්නේ. ඇතුලේ පොඩි කට්ටක් වගේ එකක්. මෙන්න මේක තමයි මේක. මේ පොඩි ගැට්ටක් වගේ තියෙන. ඔව්. ඒ එතන බිම පොළවට හේතු වෙනකොට මේ ටයර් එක ගලවා ඉවත් කළ යුතුයි. එතනින් ගහට තියෙන මිලිමීටර 5-6 ඒක ගණනය ගන්නේ නැහැ. ඒක තියෙන ටයර් එකේ ආරක්ෂාවට ශක්තියට. දැන් මෙතනින් එහාට ටයර් එකක් පාවිච්චි කළොත් මොන වගේ දේවල්ද වෙන්නේ? ලෙස් ආයමට පුළුවන්, කුපුරන්න පුළුවන්. වෙන රටවල නම් හදිසි අනතුරක් සිදු වුණොත් එතන ඉන්ඩිකේටර් තමයි ඇවිල්ලා ඒලා මනින්නේ. ඉතින් ඒ අනතුරේ ප්‍රභාවය අනුව සමහර විට වාහනේ පදවන්නට නඩු බවරනවා. මේ උඹ එතනින් එහාට ගෙවිලා කිව්වොත් ඒක හැමෝගේම ආරක්ෂා පිළිබඳ තමයි ඒ ඉන්ඩිකේටර් ඒවලා කියන්නේ. ඇතුලේ ගැප් එක උඩමඩ දෙනවා. මේ තියෙන ටයර් එක නිෂ්පාදනය කරපු වර්ෂය මේ 2017 48 වෙනි සතිය තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඒ නිසා මේ දිනේ බලලා ටයර් එකක් හඳුනාගත හැකි. නමුත් මේ දිනේ ඉඳන් අවුරුදු 5-6ක් විතර මේ ටයර් එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ මුලින් තියෙන ඉලක්කම් දෙකෙන් කියවෙන්නේ අවුරුද්දේ මොන සතියද නිෂ්පාදනය කළේ කියලා, අවසානයේ තියෙන ඉලක්කම් දෙකෙන් කියවෙන්නේ මොන අවුරුද්දක නිෂ්පාදනය කළේ කියලා. ඉතින් ඔයාලා ටයර් ගැන නොදන්න බොහෝ දේවල් අද දවසේ දැනගන්න ඇති. ගිහලා එන්න ආයෙත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු.